මම පෞගේ දවස්වලත් මම එක්තරා නාලිකාවක මට 9 මාර ඉඳලා පැයක් දීලා තිබුණා. ඊළඟට තවත් නාලිකාවක මට පැයක් දීලා තිබුණා. ওই නිතර පේන නාලිකා නෙවෙයි, නාලිකා පේනවා. ඒ නාලිකා දෙකට මම බොහොම කැමැත්තෙන් සහභාගී වුණා. ඒගොල්ලෝ ඒකට ප්‍රචාරයක් කළා, මට අවස්ථාව දුන්නා. ඉතින් එහෙම නැත්තේ නෑ. ඉතින් අනිත් එක මේකයි, මේ නිතර දෙවේල පෙනෙන කුකුලගේ කර්මලෙත් පේන සුදු පාටටනේ. ඉතින් ඒක නිසා මගේ කර්මලේ ආරක්ෂා කරගන්නත් එපා, රතු පාට පක්ෂ පාටනේ මම මේ කියන්නේ. ඒක නිසා දේශපාලන තත්ත්වය ගැන අවිනිශ්චිතයි කියලා මගේ විශ්වාසයක් තියෙනවා, මම දේශපාලනඥයෙක් හැටියට. ඒ කියන්නේ හිතා ගන්න බැරි දේවල්, හිතන්න බැරි දේවල්, නොකියන දේවල් කියනවා, දෙන්න කරන්න බැරි දේවල් කියනවා, කරන්න බැරි දේවල් ගොඩක් කිව්වම කරන දේවත් මිනිස්සුන්ට විශ්වාස නැති වෙනවා. අනිත් එක මෙතන තියෙන්නේ, ඉස්සර අපි ගමේ ඉන්න කාලේ විරුදුකාරයා එනවා බස් ස්ටෑන්ඩ් එකට, සභානක් අරගෙන කියනවා, අහගන්න ඇඩ්ලින් විතාරණ මිනී මැරුමයි මේ දැන් කියන්නේ, දන 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 කියලා කියනවා. විරුදු ගමේ කියන්නේ විරුදුනේ. දැන් රබාන නැතුව විරුදු කියන කට්ටිය ඉන්නවා, මියුසික් නැතුව බයිල කියන කට්ටිය ඉන්නවා, නොඑක් විදිය උදවියේ ඉන්නවා. ඒ ගැන මම උපේක්ෂාවෙන් බොහොම සාමකාමීව බලන් ඉන්නවා. හැබැයි හොඳ දෙයක් වෙනව නම් රටට, රටේ යහපතක් වෙනව නම්, පෞගිය කාලවල කරපු විනාශවල් අපි දැකලා තියෙනවා. ඒ ආණ්ඩුවල මං ඉඳලා තියෙනවා. නමුත් මට චෝදනා නෑ පගාව ගැව්ව, හොරකම් කරා, කොමිස් ගැව්වා කියලා. රට වැටිච්ච ප්‍රපාතෙන් කාට හරි ගොඩ ගන්න පුළුවන් දේශපාලනඥයෙකුට මං අත් දෙකම උස්සලා ඇත්ත වශයෙන් මං සන්තෝෂ වෙනවා, මෙන්න මේ මිනිස්සයා මේ රට හදයි කියලා. ඒ විශ්වාසය ඇති වුණොත් අපට, මට විතරක් නෙවෙයි මුළු රටම සන්තෝෂ වෙයි. මුළු රටම මං හිතන්නේ මේ ඔල්වර්සර් දීලා ඒ එන නායකයා සහ නායකයාට සම්බන්ධ සියලු දෙනාම පිළිගනි. හැබැයි මට පේන තෙක් මානක නැහැ මේ කියපු දේවල් වල හැටියට යමක් කරයි කියලා, කියපු දේවල් වල හැටියට යමක් වෙයි කියලා ඇත්ත වශයෙන් මට හිතන්න අමාරුයි. ඒ කියන්නේ බරපතල දේවල් කියලා තියෙන්නේ, අඩු කරනවා, අරක කරනවා. ඉතින් මම දේශපාලනේ පොඩි කාලේ ඉඳලා කර මිනිහෙක්, පාර්ලිමේන්තුවේ ටිකක් කාලයක්. ඉතින් ඒ කාලය තුල ඒ වෙච්ච වැරදි, පහුගිය කාලේ වෙච්ච වැරදි මම ওই අවුරුදු 70 ගණන් ගැන කතා කරන්නේ. ඒක මහා වීලුවක්. මේ මිනිස්සුන්ට මතක තියෙන දේවල් දිහා බැලුවම සියලුම දේශපාලනඥයන් ම්ලේච්ඡත්වයේ ප්‍රතිමූර්ති හැටියට තමයි මිනිසු දකින්නේ, වනචාරී හැටියට තමයි මිනිසු දකින්නේ. හැබැයි ඒක වැරදි. මේ දේශපාලනඥයන් අතර ඉන්නවා වැඩ කරන්න පුළුවන්, ඉතා දක්ෂ, චෝදනා නැති, එහෙම අපවිත්‍ර වෙච්ච නැති පිරිසක් ඉන්නවා. නැත්තේ නැහැ. ඒක තෝර බේරගෙන වැඩ කරොත්, මිනිස්සු හරියටම ඡන්දය පාවිච්චි කරොත් මං රටේ අපතක් වෙයි. දැන් මේක තියෙන්නේ බොරු කීමේ මහා තරගය. එක එක්කෙනා පරයන්, එක එක්කෙනා කියනවා බොරු. සමහරෙක් බොරු කියනවා. මම ටීවී එකේ දැක්කම විනාඩි 15 විතර බොරු ටිකක් කියාගෙන යනවා. සමහර කට්ටියට චැනල්ලු දීලා තියෙන විනාඩි 3-4 එහෙමත් දීලා තියෙනවා. ඉතින් ඒ දීපු කාල සීමාව තුල බොරු ගොඩකුත් කියනවා. ඒක නිසා මම නම් විශ්වාස කරන්නේ මේ ඉදිරි දින දෙකේ හරි කපල කොටල මෙන්න මේ ටික විතරයි අපිට කරන්න පුළුවන් කියලා කිව්වනම් මම අවවාදයක් දෙන්නේ. මම දේශපාලනඥයෙක් හැටියට මම ওই ඉන්න නායකයෝ කිසි කෙනෙක් විවේචනය කරන්නේ නැහැ. මම නිශ්ශබ්දයි. මං කාටවත් ඡන්ද දෙන්න කියලා කියන්නේ නැහැ. මට රැස්වීම වලට ගියෙත් නැහැ. මට අවශ්‍යත් නැහැ. මම මහමැතිවරණයට එනවා. ඒක වළක්වන්න කාටවත් බෑ. මම ගම්පාටි ඉස්සුවෙන් කැලණියෙන් ඉල්ලනවා ඡන්දේ. මට ඕන තවත් වැඩ කොටසක් මිනිස්සුන්ට කරන්න. මට චෝදනා අපවාද නැති නිසයි මං එන්නේ. මට අපවාද චෝදනා තියෙනවා නම් ම්ලේච්ඡත්වයට මමත් වැටිලා නම්
මම අපවිත්‍ර වෙලා නම් මම දේශපාලනය කරන්නේ මගේ ත්‍රිවත් වෙනවා. ඒකට තමයි කරුණාකර කියනෝ කියන්නේ අපවිත්‍රත්වයට වැටිච්ච කුණුගොඩට වැටිච්ච ම්ලේච්ඡත්තේ නම්ගල් ලේබල් ගහපු අය ඉන්නවනම් දෙමව්පියන්ට තවත් බණ්ඩන්න නැතුව මේ වෙලාවේ පැත්තකට යන්න. නැත්නම් ඔය මැඩියයි ගෙම්බයි කින්තුල්ලයි ඕවා ගන්න ඕනේ වැඩක් නැහැනේ. මං ඒක නිසා කිසි පැත්තකට ගියේ නැහැ. මම බලන් ඉන්නවා මැදිස්ත්‍ව මොකද වෙන්නේ කියලා. දැන් මේ මොකද මේ ප්‍රතිපත්ති ප්‍රකාශ කරන මොකද හිතන්නේ එක එක පක්ෂවල පිළිගන්න පුළුවන්ද ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? ඔව්. මම හිතන්නේ මේ දැන් පියදාස සිරිසේන මැතිතුමාලා, මුනිදාස කුමාරතුංග මැතිතුමාලා, W සිල්ල මැතිතුමාලා, මාටින් වික්‍රමසිංහ මැතිතුමාලා පිළිගන්න පුළුවන් ප්‍රකාශ පොත් කීපයක් ඉදිරිපත් කළා තියෙනවා අතීතේ. ඒවා මිනිස්සු අදත් නමට වැඳලා කැමැත්තෙන් බලනවා. ප්‍රතිපත්ති ප්‍රකාශන අපි දන්න කාලේ ඉඳලා හුඟක් දේශපාලනඥයෝ ඉදිරිපත් කළා. වැඩිදුර යන නැතුව එකක් විතරක් කියන්නම්. මේ කවුරුවත් කිව්වද මේ විදායක අමන පැසිස්ට්වාදී ආඥාදායකත්වයේ රජ කරන මේ ජනාධිපති ක්‍රම ඉවත් කරනවා කියලා කවුරුවත් කිව්වේ නැහැනේ. මේක හෙටත් කියන්න පුළුවන්. ඒක නිසා මම ජනතාවට කියන්නේ මේ ජනාධිපති ක්‍රමය තියන් ඉන්නවයි කියන්නේ තමන්ගේ සුඛ විවරණ සඳහා, තමන්ගේ පවුල්වල ආරක්ෂාව සහ ඒගොල්ලගේ උපරිම සුපෝකභෝගී ජීවිත සඳහා පමණයි. හෙට වුණත් යම්බසි නායකයෙක් කිව්වොත් මෙන්න මං ඇවිල්ලා මෙන්න මේ වැඩි කල්යන් නායක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙම කිව්වොත් මම ආගමන් ඒ මොහොතින්දලා පාර්ලිමේන්තුවට බලය දෙනවා, ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, මම සෙනෙට් එකක් කියලා උත්තරීතර මණ්ඩලයක් පත් කළා, විද්වතුන් උගතුන් ප්‍රඥාවන්තීන් ඒ විෂයන් කෙරෙහි ඒකට පත් කළා, ඒ උදේවගේ අවවාද අනුශාසනා පිට ගෞරවනීය මහා සංඝරත්නය, මම නම් හරි අකමැති මේ මහා සංඝරත්නය දේශපාලන වේදිකාවලට යනවට, මෙච්චර කාලයක් මහා සංඝරත්නය දේශපාලන වේදිකාවට ගිහිල්ලා කිව්වේ වනිසා මිනිස්සු ඒකට ගෞරව කළා, මිනිස්සු ඡන්දය දෙන්න ගියා. දැන් මේ පාරත් මම TV එකේ දැක්ක ගෞරවනීය මහා සංඝරත්නය දැන් දේශපාලනට බැහැලා. මම ජනතාවට කියන්නේ දේශපාලනයට බැහැලා යම්පිසි ගෞරවනීය මහසඟරුවණක් ඉන්නවනම්, සංඝයා වහන්සේ නමක් ඉන්නවනම් හේදු ඒ උදුවයත් එක්ක ධර්මය පිළිබඳ ගනුදෙනු කිරීමෙන් වළකින්න. ඒක වැරදි. බුදුහාමුදුරුවෝ කවදාවත් කිසිම රජ කෙනෙකුගේ කොසල් රජුරුවන්ගෙත් මේ රාජ්‍ය පාලනය සම්බන්ධව ඇඟිලි ගැව්වේ නැහැ. වැරද්දක් කරා නම් මේක වැරදි කියලා හරි ගැස්සුවා. නමුත් කොසල් රජුරුව තව කාලයක් තියාගන්න ඕන, අර රජුරුව තව කාලයක් තියාගන්න ඕන, බිම්බිසාර රජුරුව තව කාලයක් තියාගන්න ඕන, එහෙම බුදුහාඳුරෝ දේශනා කළා නැහැ. මේ ධර්මය වරද්දගෙන තමයි සමහර ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ කතිකාවතේ යෙදෙන්නේ. පරණ දේවල් වලින් යම්පිසි දෙයක් භුක්ති දැනුමක් ඇති වුණා නම් ඒ පිළිබඳව අධ්‍යයනයක් කරා නම් මම විශ්වාස කරනවා මේ මහා ගෞරවනීය මහා සංඝරත්නය මේ රැස්වීම් වලට බස් වලින් ඇවිල්ලා සාමණේර ස්වාමීන් වහන්සේලාත් කැඳවගෙන ඇවිල්ලා මේ කරන විගඩම නම් මට කවුරු තරම් වුණත් කමන්නේ නැහැ. මේ කරන විගඩම නම් අනේ නවත්තන්න. මම නම් මගේ දේශපාලනයට ගම්පා දිස්ත්‍රික්කේ කැලණියේ මම කිසිම ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මගේ වේදිකාවෙන් නැත. මං එහෙම කරදර කරන්නෙත් නැත. දැන් ගෞරවනීය කඩේපත්තෙන් කරන ප්‍රකාශය තමයි මේ වැටිලා තිබුණු රටක්. රට ගහලා තිබුණු රටක් මේක. මේ රට බාරගන්න කිසිම කෙනෙක් ආවේ නැහැ. ඒ කියන්නේ අපි තුමා ඇත්තෙන් කතා කරා. ආවේ නැහැ කිසිම කෙනෙක්. ඒ වට මේ රට ඉදිරිපත් වෙලා රයිල් විකුමසිංහ මැතුමා මේ රට ගොඩට ගත්තා. පීන්නට දාලා ජනතම් මෙම දාගෙන යන අවස්ථාව ජාත්‍යන්තරත් එක්ක කතා කරනවා, IMF එකත් එක්ක කතා කරනවා,
මේ ගෞරව කරන්න ඒ අවස්ථාවේ මේ නායකයන්ට නායකයන්ට කවුද කරන්න පුළුවන් කියන අවස්ථාව. හැබැයි මේක අපි ටික දවසක් මෙහෙම කරගෙන යමු. ඊට පස්සේ ඔයගොල්ලෝ ආණ්ඩු මාරු කරගන්න කියලා කියනවා. ඒක තමයි ජාත්‍යන්තරගත එක ගනුදෙනු. එතකොට ඒ එහෙම වෙනස් වෙයිද මේ ආණ්ඩු මාරුම? මොකද ඔබතුමා විතර දෙයක් නේද කලබෝරු හිටු බෑම කෙනෙක්. ඉතින් IMF එකත් එක්ක මුදල් ගත්ත පළවෙනි වතාව නම් වර්තමාන ජනාධිපතිතුමා අපි කවුරුත් ඒ මිනිස්සයා කරේ තියන් උස්සන් යන්න ඕන. මං හිතන්නේ 37 වෙනි වතාවනේ මේ ගත්තේ දිගින් දිගටම අර මෛත්‍රීපාල සිරිසේන කියන මේ ගෝතයක් පත් කරගෙන මේක විනාශ කරගත්තා. එතෙන් රණල් වික්‍රමසිංහමැතිතුමත් එක්කා වුණා. හරිය. ඉතින් එතුමත් ඔහේ කෝච්චිය පීලිපයින්නකන් අහක බලාගෙන හිටියා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ කියන අමන නායකයා පත් කරගත්තා. අන්තිමට දිට්ඨ ධම්මවේ දිනේ කරුමේ දමලම ගියා. මේ ඒක නිසා IMF එක අපි එකක් හිතන්න ඕන. අපේ රට ස්වාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන රාජ්‍යයක් හැටියට එක එකට ඇඟිල්ල දික් කර කර මේ රට පාලනය කරන්න බෑ. අපි ඉන්දියාවත් එක සුවදායි, අපි අල්ලපු රට චීනයත් එක සුවදායි, ඇමරිකාව, ප්‍රංශය, එංගලන්තය, රශ්‍යා, ඔය සේරම අපි නොබැති පිළිවෙත දිවංගත අගමැතිතුමාගේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ඒ විදියට ගියා නම් හොඳයිනේ. දැන් IMF එකේ නියෝග පිළිපදිනව නම් අපිට රාජ්‍ය නායකයෙක් ඕන නැහැනේ මේ රටට. එතකොට වෙන්දේශ කරනවා නම් රටේ තියෙන දේවල් ෂොක්මන්ඩන් සමර වික්‍රමට පත් කරාම ඒගොල්ල මේ කරගෙන යයිනේ. ඒක රාජ්‍ය නායකයෙක් ඕන නැහැනේ. හැබැයි අපි වර්තමාන ජනාධිපතිතුමාට ස්තුති කරන්න ඕන. කවුරුත් මේක බාරගත්තේ නැති වෙලාවේ බාරගත්තයි කියලා එතුමා කියනවා. මම දන්නේ නැහැ කාට කතා කරාද, කවුරු බෑ කිව්වද, හා කිව්වද. ඒක මම මේ කියන්නේ මේක එක්කෙනා කියන ඒවා ඔය මේ මාධ්‍යෙන් කියන ඒවා ගැන මම කියන්නේ. එහෙම එන්න කියලා පැනලා ගියා නම් ඇත්ත වශයෙන් මේ උදවිය පිළිබඳ විශ්වාසයක් තියන්න බෑ. හැබැයි මම දන්නේ නැහැ ඒක. නොදන්න නිසා මම එයාට දොස් කියන්නේ නැහැ. හැබැයි එතුමා බාරගත්තයි කියලත් මොකද වෙලා තියෙන්නේ? දැන් පෝලින් නැහැ කියනවා. පෝලින් ඇතිකර කුමන්ත්‍රණකාරී විදියට ඒ උදවියමනේ ගෝඨාභය රාජපක්ෂට යන්න මඟ සැලසු ඒ උදවියනේ. මේන දේශපාලන නායකයොත් එක්ක සම්බන්ධ වෙලානේ. ඉතින් ඒ වෙලාවේ මේ ජනාධිපතිකමට කෙලහලාගෙන නැතුව මේ සියලු නායකයෝ කියනවා හරි, එහෙම තමයි රටක් වෙන්න ඕන, රටක් කරන්න ඕන. ටක් ගාලා එක්කව වෙනවා අපි කට්ටියම හරි. ගෝඨාභය අපි එනවා මේ පිළිබඳව කතා කරන්න. මිනිස්සුන්ට ආදරය තියෙන නායකයෝ, මිනිස්සුන්ට ආදරය තියෙන දේශපාලනඥයෝ ක්‍රියා කරන්න ඕන. අනාගතේවත් එහෙමයි. දැන් මේ වෙලාවේ ගෝඨාභයත් එක්ක මේ සිසියලු නායකයෝ ඒක රාශි වෙලා සාකච්ඡා සම්මුතියක් ඇති කළා. අපි මේ ජනාධිපතිකමට කෙලහලන්නේ නැහැ. වරත අවුරුදු දෙකක් හෝ තුනක් තියෙනවා. මම අපි මෙන්න මේ විදිය කතිගාවතක් කරමු. අපි මෙහෙම කරමු. ඒ කියනකොට මේ අමන මිනිහා කිව්වනම් නෑ උඹලත් එක්ක කතාවක් නෑ කියලා. නිකම් පිටක් කරන්න හොඳ නෑ. පිටේ හන ගහලායි පිටක් කරන්න ඕන. පිට හන ගහලායි පිටක් කරන්න ඕන. එහෙම කවුරුවත් ආවේ නෑනේ. එහෙම කවුරුවත් ආවේ නෑ. මීට පස්සේ හරි දැන් මේ කවුරු හරි එනවනම් රාජ්‍ය බාර ගන්න ඕන නම් මේ කියන කිසි දෙයක් කරන්න අමාරුයි, කරන්න බෑ. ඒ වගේ වෙලාවක අරගලයකට යන්න ඉඩ නොදී මේ පැරදිච්ච මිනිස්සු, ඡන්ද අඩු වෙච්ච මිනිස්සු අනාගතේවත් සේර මේක රාශි වෙන්න ඕන. එලා කියන්න ඕන මේ අපිට මේ නැවත ඡන්දයකට යන්න මේ රටේ මුදලුත් නැහැ. අපි එක්කව වෙලා මේ ටිකවත් කරමු. ඉස්සෙල්ල මං කියන්නේ දේශපාලනඥයන්ට තම පෞලමෙන් මිනිස් පෞලක් තමන්ගේ පෞලමෙන් ආදරය කරන්න, තමන්ගේ පෞලමෙන් රැකගන්න, මිනිස් පෞල සමාජිකයන්ට ආදරය කරන්න, සංස්කෘතියට සભ્યත්වයේ රැකගන්න වැඩ කරන්න. දැන් මේ පේනවනේ සමරිසි පනත, සමලිංගික පනත. මේ සමලිංගික පනත ගැන එක නායකයෙක් කතා කරාද කියන්නකෝ. මම අස්කිරිය මල්වත්තර ගිහිලා ගෞරවනීය මහානායක හිමරු අම්බෙලා ලියුමක් එවුව වර්තමාන ජනාධිපතිතුමාට. කටහිරේනේ වචනයක්. තමන්ගේ පෞද්ගලික ටයිම් ටේබල් ඕන තරම් තියාගන්න. සමලිංගික කියන එක මේ රටේ නීතිගත වුණොත් පාසලේ
ඉස්කෝලේ පන්තිකාමරේ කොල්ල දෙන්නේ බදාගනිදි කෙල්ලො දෙන්නේ බදාගනිදි ගුරුවරයාට වචනයක් කියන්න බෑ. සංස්කෘතිය ඉවරයි එතනින්, සભ્યත්වය ඉවරයි, සමාජය ඉවරයි, ධර්මානුකූල භාවය ඉවරයි. කිසිම ආගමකට ගරු නොකරන තත්ත්වයක් ඇති වෙනවා. කිසිම නායකයෙක් මේ මොහොතේ මේ සමලිංගික පනත ගෙනාවේ දොළවත්ත ඒක ඉවත් කරනවා කියලා තාම කිව්වේ නැහැ. ඉතින් මොකද්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ වේදිකාවලට ගිහිල්ලා මේ කතා කරන්නේ මොනවයි? මොනවයි මේ කතා කරන්නේ? ස්වාමින් වහන්සේලාට මම කියනවා, අනේ කරුණා කළා බුදුහාමුදුරන්ගේ ධර්මය අපවිත්‍ර කරන්න එපා. ඒක එපා කරවන්න එපා. ධර්මය රැකගෙන මේ බෞද්ධ රට බෞද්ධයන්ට ජීවත් වෙන්න පුළුවන් විදිහටත් බෞද්ධයන් සහ අනිත් ආගමිකයන්ටත් සාධාරණයේ ඉෂ්ට වෙන විදිහටත් සියලු ජාතීන්ට එක දම්මලක පුරුක් වගේ ජීවත් වෙන්න පුළුවන් විදිහටත් වැඩ කරනවා කියලා මම විශ්වාස කරනවා. මහා භයානක වැඩක්. ඉතින් දැන් මේ ඒගොල්ලගේ මැනිෆෙස්ටෝ එකවත් නැහැනේ. වේදිකාවක නැහැනේ. දැන් ওই සාමුදුරු කාව ගෞරවනීය ප්‍රධාන මහා සංඝරත්නය කතා කරා මම දැක්ක ටීවී එකේ එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වද මේ සමලිංගික කතාව ගැන? දැන්වත් කියන්න ආමුදුරුවනේ නැත්නම් මටත් වෙනවා. ඇත්ත වශයෙන් මම ධර්මෙන් අයින් වෙන්නේ නැහැ. මම පන්සලෙන් අයින් වෙන්නේත් නැහැ. මම ස්වාමීන් වහන්සේලගේ ඇසුර නවත්තන්නේ නැහැ. නමුත් මට දෙවරක් කල්පනා කරන්න වෙනවා. ඒක ඔබතුමා ගිහිල්ලා දක්ෂම නක්ෂාස්ත්‍ර ශාස්ත්‍ර පිළිබඳ දන්න කෙනෙක් මේ යන ගමන් හම්බ වෙලා බුලත් අතක් දීලා අහන්න මේ පේනයක් කවුද දිනන්න කියලා. සියයට පණහක් කාටවත් කියන්න බෑ. කාටවත් කියන්නේ එක පක්ෂිකට එම් කළ නෙවෙයි. කාටවත් ගන්න බෑ. සියයට පණහක් ගන්න බෑ. නමුත් කන්ස්ටිටියුෂනලි 140 ගත්තනම් එයා තමයි නම්බර් 1. 139 ගත්තනම් එයා තමයි නම්බර් 1. ඡන්දයේ නොදෙන ප්‍රතිශතයත් වැඩි වෙවි. කොහොම වුණත් අඩු ලංසුවකින් ජනාධිපතිකම ජයග්‍රහණය කරාම රටේ ජනතාව අතර නුසන්සුන්තාවයක් ඇති වෙනවා කියන එක නවත්තන්න බෑ. අන්න එදාට මම නායකත්වය ගන්නවා. මෙන්න මේ කියපු බොරු වල ප්‍රතිඵලය මේකනම් කිත්ති කුමාරයා බිහුනේ රූණෙන් මාවිජේබාහු 1050 ගණන් වල චෝලාධිරාජ්‍ය අවුරුදු 69ක් මෙහෙරට පාලනය කරා. අවුරුදු 70ක් ඒ ප්‍රදේශක්කාර පරයක් ගහලා එළවලා මරලා මේ රට නිදහස් කරගත්තේ දුටුගමුණු මහරජුරුවන්ට පස්සේ, මහා පරාක්‍රම බාහුට පස්සේ, 6 වෙනි පරාක්‍රම බාහුට පස්සේ ඉතිහාසයේ කිත්ති කුමාරයා කියන්නේ මහවිජය බාහු. එහෙමනම් ඒ රුහුණෙන් ඒ සත පටන් ගන්නවා. මමත් රුහුණේ. එදාට මම ආචනය කරනවා අනේ වැව් වල දාන්න, ඇලවල් වල දාන්න, ගංගාවල දාන්න, මරන්න, ගෙවල් ගිනි තියන්න, තුවාල කරන්න බෑ. ගාන්ධි ක්‍රමය අනුගමනය කරන්න. සහජීවනයෙන් දැන් ඔගොල්ල යන්න කරන්න පුළුවන් කෙනෙකුට මේක අපි කතිකාවතක් කළා. මේක බාර දෙනවා. ඉලෙක්ෂන් කරන්න රටේ දැන් මාමැති වරණ තියෙනවද බිලියන 10ක්? කොහෙන්ද සල්ලි හොයන්නේ? දැන් මිය පිළිදාම් මත දැක කැබිනට් පේපර් දානවා. ඇයි මේ මිනිස්සු ගොනාටම් දන්නේ? මම මේ කැබිනට් එකේ ඉන්න මෝඩීන්ට කියනවා, කැබිනට් එකට මේ මිනිස්සු රැවටෙන්නේ නැහැ. මේ ජනවාරි මාසේ අඩු කරනවා, අප්‍රේල් මාසේ අඩු කරනවා, මාර්තු මාසේ අඩු කරනවා, අරව දෙනවා, මේව දෙනවා. මිනිස්සු මොඩයෝද? ඒගොල්ලක් කියන්න කියන්න තියෙන ඡන්ද ටිකවත් කෙලවෙනවා. මම මිනිසුන්ද දබල ගිල්ල දික් කළ කියනවා. ඊයේ පෙරේදා කැබිනට් එකේ කියපු බොරු වලට නම් අහුවෙන්න එපා. දෙන්න තියෙන ඡන්දෙවත් ඔය දෙන පැත්තට දෙන්න එපා. ඒ බොරුනේ බොරු. ඉතින් මෙච්චර කලක් රලිල් මහත්තයාට ආණ්ඩු කර ආනයනය කරන්න තිබුණනේ. දැන් කියන්නේ මේ 21 දැන් 5 වෙනි දේවල්නේ මේ කියන්නේ. මේගොල්ල තාම හිතන් ඉන්න මිනිසු බබ්බුය කියලා. ඒගොල්ලෝ එකක් කියනවා, මේ රටේ මිනිසු මෝඩ නෑ. උතුර වේවා, නැගිනේර වේවා, දකුණ වේවා, මුළු රටේම මිනිසු මෝඩ නෑ. මෝඩ කමට ඇඳ කාලේ ඉවරයි. මෝඩයයි කාලේ ඉවරයි.
දැන් ඇවිල්ල තියෙන්නේ ප්‍රඥාවන්තයයි කාලේ. ඍජු ගතිගුණ, ඍජු අදහස්, කෙලින් කතා කිරීම, රට වැඩ කිරීම, ප්‍රඥාවන්තකමට ගරු කිරීම. එහෙම සමාජයක් තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ඡන්ද ගුණ්ඩුවක්ද මේ වාහන ගෙනවා කියන කතාව? මේ සේරම ආකාශ ගුණ්ඩු. දැන් මේ ආකාශ ගුණ්ඩු උඩට යන්නේවා සරම්පල්ලේ පත්තු වෙලා තියෙන දැන් සර්මත් එක ගිනි ගන්නවා. ඇඳුමත් එක දැන් ගිනි ගන්නවා. හැම කෙනාගේම. අනේ මේ මෛත්‍රීපාලය ගහන්න මන් දාන්න එපා. පාස්කු නෑ නෑ නෑ. ඒ වගේ මේ තකතිරුවෙක් නෙමෙයි මර්වින් සිල්ලා. මේ පාස්කු ප්‍රහාරය ගහද්දී සිංගප්පූරුවේ ගිල පෙම්කෙලි මිනිහා. මේ විනාශ වෙද්දි රටේන බැරි වෙච්ච මිනිහා. මර්වින් සිල්ලා පාස්කු ප්‍රහාරයේ දවසේ විනාඩි ගානක් තුල කොච්චරේ පල්ලියට ගිය එකෙක් මම. මගේ නෝනක් ගියා එදා පල්ලි ගිහිල්ලා. හරිය මන් නෝන බලන්න ගියේ නෑ මං ගියේ කොච්චකඩේ පල්ලියට. ගිහලා මං ඒකට මූණ දුන්නා. මම සැඟවෙන චරිතයක් නෙමෙයි. මට කොහොමාරි මන් නොදන්න ආශිර්වාදයක් ඇති හැමතැනින්ම මට ප්‍රඥාව පහළ වෙලා හැම දෙයින්ම මට නිදහස ඉන්න පුළුවන්කම ඇති වුණා. අනේ රත්තරන් මෛත්‍රීපාලේ ගානට මන් දාන්න බා පිස්සු කතා කරනවා. නෑ එතුමා මහමූද වගේ එනවා කියලා කියනවා. ඕ ඉතින් මහමූද වගේ තමයි පීනන්න බැරි නම් ඔය යකා ගිලෙයෝ කිය. එහෙම නැත්නම් මහමූද වගේ කියන්නේ මෙහෙමනේ කුණු ටික සේරම දාන්නේ මහමූදේ ගොරටනේ. ඉතින් ඒ වගේ මේකත් මේ මං හිතන්නේ කුණු ගොඩක් දැන් වෙරළට දාලා තියෙන්නේ. ඉතින් දැන් කපුට එක්ක අවිලාව කකා ඉන්න වෙලාව. මම නම් කියන්නේ නැහැ මං මහමූද වගේ කියලා. එතුමා සොයාදීන වෙලා ඉන්නේ මේ වෙලාවේ කාටවත් සහය දෙන්නේ නැහැ. හොඳයිනේ. ඔව්. ඉතින් එයා සොයාදීන නූණයි කියලා යට ඡන්දයක් තියෙනවයි. එයා මිනිස්සු පිළිගන්නවයි. අර විජේදාස රාජපක්ෂ මහත්තුමාට ලොකු 90ක් හම්බයක් දීලා. හරි වැරදිනේ. ඒ වගේ නෑ. ඊලපෙලේ වැදගත් මිනිස්සුනේ. ඉතින් ඒකයි මම කියන්නේ. ඔය වටේ තියාගෙන ඉන්න හැමෝම තියාගෙන ඉන්නේ අසූචිවල වහන. අසූචිවල වහන හරියට මැස්සෝ වගේ උදවිය. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔබතුමාට ඒක හිතන්න. ඔබතුමා මෙතන වාඩිලා ඒක කියන්න. මම කියන්නේ අක්ෂාස්ත්‍රකාරයෙක් නෙමෙයි. ඕගොල්ලෝ කොච්චර දැම්මත් හොද මඩේ දාන්න එපා. හොදපු එක පිටි පැත්තකින් තියලා ඒක හොඳට තියාගන්න. ඔයාලා කරන්නේ මාධ්‍ය සමහරු දිවිය හොද මඩේ දානවා. කතා කරන එකට දැනුමක් නැත්නම් ඌ අහුවෙලා මාධ්‍ය වේදිකට අන්තිමට ඌට මහපාර යන්න බැරි වෙනවා. මගේ යාළුවනේ චමක්. හරි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.